හිට්ලර් හිටගෙන හිටියේ වේදිකාව සම්පූර්ණයෙන් විනාශ වෙනවා. පුද්ගලයන් හතකට මරු කැඳවුම මෙම බෝම්බය විශාල පිරිසකට තුවාල ඇති කරනවා. මේ සියල්ල සිදුවන විට හිට්ලර් ඇතුළු පිරිස බොහෝ දුරක් ගෙවා ගිහින්. ඉතින් හිට්ලර් පවසන්නේ තමාට සෑම විටම යක්ෂයාගේ වාසනාවක් පැවති බව. ඝාතකයෙක් කියලා කිව්වම අපේ මනසට නැගෙන කොයි වගේ ස්වරූපයක්ද? ඝාතකයෙකුට වීරයෙක් වෙන්න පුළුවන්ද? අද අපි කතා කරන්නේ ඒ වගේ කතාවක් ගැන. ජෝන් විල්කස් බූත්, ලී හාවි ඔස්වර්ඩ්, ජේම්ස් අර්ල් රේ වගේ පුද්ගලයන්ගේ නම් ඉතිහාසයේ වගේම සාමූහික වශයෙන් අපේ මනසේ තාමත් සටහන් වෙලා තියෙන්නේ ඔවුන් කළ ක්‍රූර ඝාතන නිසාම නෙමෙයි. ඒ ඝාතනය ඔවුන් කළේ නැත්නම් ලෝකයේ අනාගතයට බලපාන්නේ කොහොමද කියලා ඇතිවන ප්‍රශ්නය නිසා. ඒ ඝාතකයන්ගේ නම් අතරට එකතු වෙන තවත් පුද්ගලයෙක් තමයි ජෝර්ජ් එල්සර්. එල්සර් කියලා කියන්නේ එක ප්‍රචණ්ඩ ක්‍රියාවක් මගින් සමස්ත ඉතිහාසයේම ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න උත්සාහ දරූ පුද්ගලයෙක්. ඒ කොහොම වුණත් ඔහුට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසාම ගොඩක් දෙනෙක්ට වර්තමානයේ වන විට ඔහු අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කොහොම වුණත් ඔහුගේ උත්සාහය සාර්ථක වුණා නම් ඒ මගින් සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බැරි තරම්. ඔහු දැරූ උත්සාහය ඔබට අනුමාන කරන්න පුළුවන්ද? 1939 දී ඔහු විසින් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කළ යුතු බවට තීරණය කරනවා. එල්සර් 1903 වර්ෂයේ ජනවාරි මාසේ 4 වෙනිදා ජර්මනිය උපත ලබන්නේ පහළ මධ්‍යම පාන්තිකයෙක් විදියට. පුංචි කාලේ ඉඳලම යාන්ත්‍රිකංශයේ වැඩවලට ආශ කරපු ඔහු දේශපාලනට වගේම අධ්‍යාපනයටත් ඒ තරම් කැමැත්තක් දක්වුවේ නැති අය. ඒ නිසාම පුළුවන් තරම් දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කළා. ඒ කොහොම වුණත් 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වෙනවා. හිට්ලර්ගේ නම ඇහෙද්දිත් අපේ මනසට නැගෙන්නේ ඔහුගේ කුරිරු ක්‍රියාකලාපය. හිට්ලර්ගේ මේ පත්වීමත් එක්කම ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටිලා භීෂණී වීදිවසන වාතාවරණයක් උදා වුණා. ඒ වගේම ඔහු විසින් පුද්ගල නිදහස දෙකින්නක උදුරා දැම්මා. හිට්ලර්ගේ මේ ක්‍රියාකලාපය නිසා ජර්මනිය සහ යුරෝපය ක්‍රමයෙන් යුද්ධයකට පවා සමීප වුණා. 1938 දී නාසින් විසින් ක්‍රියාත්මක කරන යුද ආර්ථික නියෝගය නිසා එල්ස වගේම බොහෝ ජර්මානුවන් කලබලයට පත් වෙනවා. ජර්මනියේ සියලුම වෘත්තීය සමිති තහනම් කිරීම වගේම වැඩ කරන ජනතාව සතු නිදහස මේ තුළින් බොහෝ ලෙස අඩු කිරීම ඊට හේතු වුණා. අවසානයේදී එල්ස තීරණය කරනවා තමන් මේ සම්බන්ධව තමන්ට නොව රට වෙනුවෙන් යමක් කළ යුතු බවට. 1939 මුල් භාගයේදී එල්ස විසින් හිට්ලර්ගේ ප්‍රධානත්වයෙන් එම වසරේ නොවැම්බර් 8 වෙනිදා මියුනිච්චි ජනප්‍රිය බියර්ශාලාවක් වන බර්ගර් බ්‍රකෝ කෙලර්හිදී නාසි රැලියක් පැවැත්වීමට නියමිත බවට පුවත්පතක පළ වී තිබෙන දැන්වීමක් දැක්කා. මේ දකින එල්ස මේ තමාගේ අවස්ථාව බව සිතාගත්තා. නොවැම්බර් 8 වෙනිදාට එදී තිබුණේ 1923 දී තරුණ හිට්ලර් ප්‍රථම වතාවට බලයල්ලා ගැනීමට ගිය කුප්‍රකට බියශාලා කුමන්ත්‍රණයේ 16 වෙනි සංවත්සරය. නාසීන්ට මේ දින ඉතා වැදගත් වූ නිසා හිට්ලර් මේට අනිවාර්යෙන් සහභාගී වන බවට සාතික වූ නිසා මේ ජර්මනිය බේරා ගැනීමට හොඳම අවස්ථාව බව එල්සර්ගේ තීරණය වුණා. 1939 වර්ෂයේ අගෝස්තු මාසයේදී ජෝර්ජ් එල්සර් මියුනිච් බලා ගියා. ඔහු සෑම දවසකම රාත්‍රියේ බර්ගර් බ්‍රකෝ කෙලර් බියශාලා වෙත යන්නට පටන් ගත්තා. මේ කාලය තුළදී ඔහු ඒ ශාලාවේ සෑම වර්ගාඩියක්ම හොඳින් අධ්‍යයනය කරලා ඒ මාර්ගයේ ඉතා ඉක්මනින් වගේම ඉතා නිර්භීත සැලැස්මක් සකස් කරනවා. මෙහිදී ඔහුගේ සැලැස්ම උනේ හිට්ලර් කතා පවත්වන ස්ථානයට ළඟින් පිහිටි කුළුණක් හිස් කරලා ඒ තුළට බෝම්බයක් දාලා ඔහු කතාව කරන අතරතුර එය පුපුරවා දැමීමටයි. තමන්ගේ සැලැස්මට අනුව දිනපතා රාත්‍රියේ බියර්ශාලාවට පැමිණෙන ඔහු සියලු දෙනාම් පිටව යනතුර සැඟවී සිට පසුව එළියට ඇවිත් තමන්ගේ විදුලි පන්දමේ එළියෙන් බියර්ශාලාවේ කුළුණ හාරන්න පටන් ගන්නවා. දවස් ගානකට පස්සේ ඒ වැඩේ අහවර කරන එල්ස කුඩා කාලේ ඉඳලම තිබුණ යාන්ත්‍රික ඥානය උපයෝගී කරගෙන සහ වරලෝසු කම්හලක සේවය කිරීමෙන් ලැබුණු පළපුරුද්ද උපයෝගී කරගෙන කාල බෝම්බයක් නිර්මාණය කරනවා. ඒ සාදා අවසන් කරන ඔහු ඒ කණුවේ කුහරයට දමා මුද්‍රා තබනවා. 1939 සැප්තැම්බර් 1 වෙනිදා දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් ආරම්භ කරලා හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කරනවා. මේ නිසා එල්සට තමන් කරන්න යන ක්‍රියාවේ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. මේ හේතු නිසා හිට්ලර් කොහොමටවත් ඔහුගේ රැළිය කල්දැමුවේවත් නතර කළේවත් නැහැ. හිට්ලර් කතාව පටන් ගන්නට නියමිත වෙලා තිබුණේ 8:30 ඉඳලා 10 වෙනකම්. ඒ අනුව එල්ස 9:20 තමා තමන්ගේ බෝම්බය පුපුර යන සැලසුම් කරලා තිබුණේ. හිට්ලර් සහ ජෝසප් කෝබෙල්ස්,
හෙන්රිච් හිම්ල, රයින් හාට්, හයිඩ්‍රිච් සහ රැඩොල්ෆ් හෙස් කියන පිරිස එදා මියුනිච්චතාවේ දුම් වියන. මේ වෙද්දි ආරම්භ වෙලා තිබුණු යුද්ධය නිසා බර්මින් වලින් පිටත ගත කරන්න හිට්ලර් එච්චරම කැමති වුණේ නැහැ. කොහොම නමුත් Taman කරන්නට නියමිත කතාව පැය භාගයකට කලින් කරලා ඉක්මනින් අවසන් කරන්න හිට්ලර් තීරණය කළා. 3000කට ආසන්න පිරිසකින් පිරී තිබුණම ශාලාව තුළ රාත්‍රී 8:05 මිනිත්තු කිහිපයකට පසුව හිට්ලර් තම සුපුරුදු කෝපාවිෂ්ඨ විලාසයෙන් කතාව ආරම්භ කළා. අනතුරුව රාත්‍රී 9:07 ඔහුගේ කතාව අවසන් කරලා සන්නද්ධකාරයෙක්ින් ආපසු යන්න පිටත් වුණා. ඉතින් ඊට හරියටම විනාඩි 13කට පස්සේ කියන්නේ 9:20ට එල්සගේ බෝම්බය ක්‍රියාත්මක වෙනවා. හිට්ලර් හිටගෙන හිටියේ වේදිකාව සම්පූර්ණයෙන් විනාශ වෙනවා. පුද්ගලයන් 7කට මරු කැඳවුමේම බෝම්බය විශාල පිරිසකට තුවාල ඇති කරනවා. මේ සියල්ල සිදුවන විට හිට්ලර් ඇතුළු පිරිස බොහෝ දුරක් ගෙවා ගිහින්. ඉතින් හිට්ලර් පවසන්නේ තමාට සෑම විටම යක්ෂයාගේ වාසනාවක් පැවති බවයි. ඊට පස්සේ දවසේ දේශ සීමාව හරහා ස්විස්තරලන්තයට පැන යාමට උත්සාහ කිරීමේදී එල්සා අත්අඩංගුවට ගන්නවා. ගෙස්ටාපෝ නිලධාරීන්ගේ ක්‍රූර ප්‍රශ්න කිරීමේදී ඔහු තම ක්‍රියාව පාපොච්චාරණය කරනවා. කොහොම වුණත් පසුව ඔහු සැක්සන් හවුසන් වධකාගාරයට ගෙන යනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරුම ඔහුගේ සිරකාරෙක් බවට පත් වෙනවා. අවසාන කාලයේදී ඔහු ඩචාව කඳවුර වෙත මාරු කරනු ලබනවා. 1945 අප්‍රේල් 9 වන දින SS නිලධාරීන් විසින් ඔහු මරා දමනවා. මිස්ටර් ගුවන් හමුදා ප්‍රහාරයකින් ඔහු මිය ගියා කියලා තමයි ජර්මානු පුවත්පත්වල වාර්තා වෙන්නේ. කොහොම වුණත් ඉන් මාසයකට වඩා අඩු කාලයකදී හිට්ලර් සියදිවි විනාශා ගන්නවා. ඉන්පසු දින කිහිපයක් ඇතුළත නාසි ජර්මනිය කොන්දේස විරහිතව යටත් වෙනවා. කොහොම වුණත් සමහර විට එම දිනයේ විනාඩි කිහිපය හිට්ලර් ඇතුළු නාසි ප්‍රධානීන් කිහිප දෙනා ඒ ශාලාව තුළ සිටියේ නම් දෙවන ලෝක යුද්ධයක් ඇතිවීම ඒ මොහොතේම අවසන් වී මිලියන ගණනකගේ ජීවිත බේරීමටද ඉඩ තිබුණා. මෙම විශේෂිත මිනිසා තමාට ඒ මොහොතේ නිවැරදියයි සිතුණු දේ නිර්භයව සිදු කළා. ලොවක් භීතියට පත්කලේ දරුණුතම ඒකාධිපති පාලකයාට එරෙහිව නැගී සිටීමට තරම් නිර්භීත වූ එල්ස ඉතිහාසය සැලකිය යුතු අන්දමට වෙනස් කිරීමට උත්සාහ දරූ පුද්ගලෙක් බව කිව යුතුමයි. මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් ඔයාලා හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.